ඉතින් මගේ YouTube channel එකට ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම කලින් දාපු videos වලට ඔයාලගේ හොඳ ප්‍රතිචාර හම්බුණා. ඉතින් ඒ නිසා මම අදත් බලාපොරොත්තු වෙනවා දේශීය ආදායම් සේවා විභාගයට වගේම රජය කරන ලද ඕනම තරඟ විභාගයකට වැදගත් වෙන විදියට video එකක් තමයි මම අද අරගෙන එන්නේ. ඒ වගේම තමයි මම අද මේ කියන කරුණු උසස් පෙළ කරන නංගිල මල්ලිලට ඒගොල්ලන්ගේ මේ ව්‍යාපාරත් දෙන්නේ විශේෂටත් ගොඩක් වැදගත් වෙන කරුණු වගේ තමයි මම මේ අද කතා කරන්න හදන්නේ. ඉතින් එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් එහෙනම් අද මම කතා කරන්නේ ටැක්ස් ගැන. ඉතින් එහෙනම් අපි බලමු ටැක්ස් කියන්නේ මොනවද කියලා. අපි බදු ගෙවනවා, රජයට බදු ගෙවනවා, අපි යැපෙන්නේ ජනතාවගේ බදු මුදලින්. මේ වගේ වචන අපිට ගොඩක් අහලා පුරුදු වෙන්නේ. ඉතින් එහෙනම් අපි බලුවොත් බදු කියන්නේ මොනවද කියලා. දැන් අපේ ගෙදරක උනත් තියෙනනේ ආදායම් වියදම්. ඒ වගේම තමයි රජයටත් තියෙන ආදායම් වියදම් කියලා කොටස් දෙකක්. ඉතින් එතනදී රජයේ වියදම් විදියට යන කොටස ඇරුණම රජයට ලැබෙන ආදායම් වලින් වැඩි කොටස 85%ක් නියෝජනය වෙන්නේ මෙන්න මේ බදු වලින්. ඉතිරි 5% ලැබෙන රාජ්‍ය සංස්ථා රාජ්‍ය ආයතන වලින් ලබා ගන්න ආදායම. ඉතින් මේ බදු මුදලින් තමයි රජයේ අපිට නොමිල දෙන දේවල් සිදු කරන්නේ. අධ්‍යාපනයේ සෞඛ්‍ය වගේ අපිට නොමිල දෙන දේවල් වලටත් රජය විසින් ගෙවනු ලබනවා. ඉතින් දැන් අපි ඉස්කෝලේ යද්දී, කැම්පස් යද්දී, වගේම රජයේ ආරෝග්‍ය ශාලාවකින් බෙහෙත් ගන්නකොට අපේ අතින් මුදලක් අපි ගෙව්වේ නැති වුණාට අපි වෙනුවෙන් රජය මුදලක් වැය කරනවා. ඉතින් දුවත් ටීචර්ස්ලාට, ලෙක්චරර්ස්ලාට පඩි ගෙවන්නේ, ඩොක්ටර්ස්ලාට පඩි ගෙවන්නේ, මේ සියල්ල කරන්නේ රාජ්‍ය ආදායමේ ලැබෙන මේ බදු මුදලින් කොටසකින් තමයි. රජයේ සේවකයන්ගේ පඩිය ඒ සේරම නඩත්තු කිරීම සිදු කරගෙන යන්නේ. ඉතින් ඒ නිසා මේ රජයට මේ බදු ආදායම කියන දේ ගොඩාක් වැදගත් වෙනවා. රජයේ දිගටම පවත්වාගෙන යන රටේ තියෙන කටයුතු සඳහා මේ බදු ආදායම කියන දේ ගොඩාක් වැදගත් වෙන දෙයක්. බදු ගැන කතා කරනකොට අපිට බදු ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙන් කරලා හඳුන්වන්න පුළුවන්. ඒ තමයි ඍජු බදු සහ වක්‍ර බදු. මේ බදු වෙන් කරලා තියෙන්නේ බදු ගෙවන ආකාරය පිළිබඳව සඳහන් කරලා අරගෙන. ඒ කියන්නේ ඍජු බදු කියන්නේ බදු ගෙවන මිනිස්සයා අනිවාර්යයෙන්ම එයා විසින් මේ බද්ද ගෙවන්න ඕනේ. අපිට මේකට ගන්න පුළුවන් ආදායම් මත ගෙවන පුද්ගල ආදායම් බද්ද, ඒ වගේම ව්‍යාපාරවල ලාභය මත ගෙවන බදු. මේ සියල්ල ඇතුළත් වෙන්නේ ඍජු බදු විදියට. එතකොට ඒ පුද්ගලයා ඒ ව්‍යාපාරයේ ලබන වාර්ෂික ආදායම එක ගණනය කරන විදිහ රාශියක් තියෙනවා. ඒක මං හිතන්නේ අපේ වෘත්තීය ගණකාධිකරණ විභාග කරන යාළුවෝ දන්නවා, කැම්පස් අයත් දන්නවා. ඉතින් මං මෙතනදී ඒක ගැන සඳහන් කරන්න යන්නේ නැහැ. ඒක ගණනය කරලා ඒ එන ප්‍රමාණය බදු ගෙවන්න ඕනේ රජයට. ඒ බද්ද කිසිම විටක ඒ මිනිස්සයාට බෑ තව කෙනෙක්ට පාස් කරන්න. ඉතින් ඒක නිසා තමයි එකට ඍජු බද්දක් කියලා කියන්නේ. ඊළඟට අපි බලමු වක්‍ර බද්දක් කියන්නේ මොකන්ත කියලා. වක්‍ර බද්දක් කියන්නේ ඒ බද්ද ගෙවන පුද්ගලයාට පුළුවන් තවත් කෙනෙක්ට ඒක පාස් කරන්න. දැන් අපි දන්න වැඩ් බද්ද, ඒ කියන්නේ වැලියු ඇඩඩ් ටැක්ස් එකතු කළ අගය මත බදු, මෙන්න මේ බද්ද අපි දන්නවා වක්‍ර බද්දක් කියලා. ඒ කියන්නේ භාණ්ඩයක්, භාණ්ඩයක් හෝ සේවාවක් විකිණීමේදී නිෂ්පාදකයාට පුළුවන් මේ එකතු කළ අගය මත බද්ද ඒ භාණ්ඩයේ හෝ සේවාවේ මිලට එකතු කරන්න. එතකොට නොදැනීම පාරිභෝගිකයින් වෙන අපි විසින් අපි කරන්නේ ඒ භාණ්ඩයේ මිලදී ගන්නකොට අපි දන්නේවත් නැහැ අපි ඒ ගන්න භාණ්ඩය ඇතුලේ වැඩ් බද්දක් තියෙනවා, අපි ඒක ගෙවනවා. ඒ ආකාරයෙන් තමයි භාණ්ඩා සේවාවල මිල සකස් වෙලා තියෙන්නේ. දැන් වර්තමානයේදී අලුත් ආණ්ඩුව පත්වීමත් සමග 15%ක් තිබුණු මෙම වැට් බද්ද 8%කට අඩු කරා. ඒ වුණාට කල්පනා කරලා බැලුවොත් අපි එදිනෙදා වෙළඳ පොලෙන් මිලදී ගන්න භාණ්ඩවල මිල වෙනස් වුණේ නැහෙනි. හරිනම් ඒ වැට් බද්ද අඩු කරාම අපිට මේ භාණ්ඩේ මිල ඒ 7%කින් අඩු වෙන්න ඕනේ. ඒ වුණාට ඒක අඩු නොවීමෙන් වෙලා තියෙන්නේ ඒ භාණ්ඩේ නිෂ්පාදකයා හෝ විකුණන පුද්ගලයා එයාගේ අතේ ඒ 7% තියාගෙන 8% විතරයි බදු විදිහට ගෙවන්නේ. ඉතින් මෙතනදී පාරිභෝගිකයින් විසින් වෙන අපට ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේ වැඩ් බද්ද අඩු කරා කියලා අපිට කිසිම ලාභයක් හෝ පාඩුවක් සිද්ධ වෙලා නැහැ. හැබැයි ව්‍යාපාරිකයෙකුගේ පැත්තෙන් ව්‍යාපාරිකයට ලාභයක් සිද්ධ වෙලා තියෙනවා. එතකොට දැන් මේ දවස්වල ගොඩ දෙනෙත් තව තර්ක කරන දේවල් තමයි මේ. ඒ වගේම තව බදු කීපයක්ම අඩු කරා. ඒ අඩු කිරීම හේතුවෙන්
අපේ රටේ රාජ්‍ය ආදායම කොහොසෙන් අඩු වෙනවා, එතකොටත් මේ අපේ රට කොහොමද ඉදිරි කටයුතු කරගෙන යන්නේ, අපේ රටේ අයවැය වෙනස තවත් ඍණ මට්ටමකට ආවොත් මොකද වෙන්නේ කියන එක ගොඩ දෙනෙක් තර්ක කරනවා. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් අපිට හිතන්න පුළුවන් මේ දේ නිසා ව්‍යාපාර ආයතනවල ලාභය වැඩි වෙනවා, මොකද අර 7% යන්නේත් යාලට. එහෙම නැති ව්‍යාපාර ආයතනය ගෙවන බදු ප්‍රමාණය වෙනදට වඩා වැඩි වෙනවා, පුද්ගල ආදායම් බද්ද වැඩි වෙනවා, ව්‍යාපාරිකයින්ට ගෙවන්න වෙන ප්‍රමාණය යා ලැබෙන ලාභය වැඩි වෙනකොට ඒ වගේ දේකුත් මෙතන සිද්ධ වෙනවා. ඉතින් මං මගේ යාළුවන්ටත් කියනවා මේ පිළිබඳ ඔයාලගේ අදහසත් පාලින් කමෙන්ට් කරන්න කියලා. ඉතින් මමත් අයිති වෙන්නේ පාරිභෝගිකයින් කියන කොටසට. ඉතින් මං වුණත් කියන්නේ ඒ 7% අපෙන් අඩු කරා නම් හොඳයි කියන මතය තමයි මමත් ඉන්නේ. ඉතින් ඒ වගේම තමයි තව බද්දක් තිබුණා ව්‍යාපාරිකයන්ට අය කරන NBT නේෂන් බිල්ඩින් ටැක්ස් කියන එක. මේ බද්ද සම්පූර්ණයෙන්ම අඩු කරනු ලැබුවා වැට් බද්ද අඩු කරනවත් සමගම. ඒ නිසා ඉතින් ව්‍යාපාරිකයන්ට ලොකු සහනයක් සැලසුණා. ඒ තර අනිත් පැත්තෙන් අපිට දකින්න පුළුවන් ඉතින් රාජ්‍ය ආදායමේ යම්කිසි අඩුවෙලා ඉතින් රජය උත්සාහ කරනවන්න ඕනේ අර රාජ්‍ය ආදායමෙන් ගන්න 85%ට වඩා 15% වැඩි කරන්න, රාජ්‍ය ආයතන කාර්යක්ෂම කිරීමෙන් රාජ්‍ය ආයතනවල ආදායම වැඩි කරගන්න පුළුවන් නම් ඒ පැත්තෙන් හොඳ තැනකට අපිට එන්න පුළුවන් වෙනවා. ඉතින් එහෙනම් ඔයාලගේ අදහස් අනුව මම කැමති ඉදිරියට මේ එකිනෙක බදු වර්ග ගැන විස්තර කරලා වීඩියෝ එකක් අරගෙන එන්න. එතකොට තව මම හිතනවා ඉලෙවල් කරන නංගිලම් මලෙටත් යම්කිසි දැනුමක් මෙතනින් ලැබෙන්න ඇති කියලා. ඉතින් එහෙනම් ඔයාලගේ යෝජනා චෝදනා බදු ගැන ඔයාලට තව මොන හරි අලුතින් ඕන කරන වීඩියෝස් පල්ලෙහි මට කමෙන්ට් එකක් දාන්න. ඉතින් එහෙනම් මං අදට ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.